අයිබෝවන් කොහොමද ඔයාලට හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. අද හදන්නේ රුලන් වලින් රසම රස කෑමක්. මේක අපිට අවුරුද්දට අඩු බබාලටත් දෙන්න පුළුවන් විදිය කෑමක්. ඒ වගේම විවිධ රසට හදාගන්නත් පුළුවන් විදිය කෑමක් තමයි මේක. ඔගොල්ලෝ තාමත් බබාට කෑම YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ channel එකත් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් click කරලා අලුත් videos දාපු ගමන්ම දැනගන්න. අපිට ඕන කරන දේවල් තමයි රුලන් කෝප භාගයක් යෝගට් ඕන වෙනවා කෝප භාගයක් යෝගට් හෝ මීකිරි අපිට ගන්න පුළුවන් වතුර හාල් පිටි හෝ පාම් පිටි මේසැහැන්දි එකක් ඔයාලා මේක අවුරුද්දට අඩු බබාලට හදනවා නම් හාල් පිටි ගන්න බේකින් පවුඩර් ටිකක් ඕන වෙනවා අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ නමුත් අවුරුද්දට වැඩි බබෙක්ට හදනවා නම් චුට්ටක් එකතු කරගත්තට ගැටලුවක් නැහැ මුලින්ම රුලන් ටික අපි කුඩු කරගන්න ඕන. ඉතින් මම ග්‍රයින්ඩර් කප් එකට දාලා දැම්මේ රුලන් ටික කුඩු කරගන්න තමයි ලෑස්ති වෙන්නේ. මේ තියෙන්නේ රුලන් පිටි ටික. රුලන් එකට යෝගට් ටික එකතු කරගන්න. ඒ වගේම හාල් පිටි හෝ පාම් පිටිත් මේ වෙලාවෙදිම එකතු කරගන්න. ඉතින් දැන් අපි මේ දේවල් ටික හොඳට මිශ්‍ර කරගන්න ඕන. මිශ්‍රණය මෙන්න මේ වගේ හුඟක් ඝනකමට තමයි තියෙන්නේ. දැන් අපි මේක වතුර චුට්ට චුට්ට එකතු කරගන්න ගමන් ටිකක් දියාරු මිශ්‍රණයක් විදිහට හදාගන්න ඕන. වතුර පොඩ පොඩ එකතු කරගන්න ගමන් මෙන්න මේ විදිහට තමයි මම මිශ්‍රණය හදාගත්තේ. මේක ටිකක් ඝනකම් විදිය මිශ්‍රණයක්. මේක දියාරුවට වැක්කෙරෙන්නේ නැහැ. ඝනකමට තමයි තියෙන්නේ. දැන් මේක අපි විනාඩි 15ක 20ක වගේ වෙලාවක් වහලා පැත්තකින් තියාගන්න ඕන. මේ තියෙන රුලන් මිශ්‍රණය විනාඩි 15කට පස්සේ සාමාන්‍ය ප්‍රමාණයට පිපිලා ඇවිල්ලා තියෙනවා. දැන් මම මේකට ආපහු වතුර එකතු කරගන්නවා. මේක දැන් අපි දියාරු බැටර් එකක් විදිහට හදාගන්න ඕන. මේකට අපිට වතුර වෙනුවට උකුපෝල් කිරි, ෆ්‍රෙෂ් මිල්ක් වගේ දේවල් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් ෆ්‍රෙෂ් මිල්ක් වගේ පාවිච්චි කරනවා නම් අවුරුද්දට වැඩි බබාලට තමයි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. අවුරුද්දට අඩු බබෙක්ට හදනවා නම් උකුපෝල් කිරි දාලා හදාගන්න පුළුවන්. එහෙම වුණොත් හරිම රසයි. අවසානයේදී මම ලුණු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම බේකින් පවුඩර් ටිකක් එකතු කරගන්නවා. අවුරුද්දට අඩු බබාලට නම් ලුණු එකතු කරගන්න එපා. අපේ මිශ්‍රණය මෙන්න මේ වගේ දියාරුවට තමයි අවසානයේදී තියෙන්න ඕන. දැන් මම පෑන් එක ලිපෙන් තියලා තෙල් චුට්ටක් ගා ගන්නවා. තෙල් ටිකක් රත් වුණාට පස්සේ මම හදාගත්ත රුලන් මිශ්‍රණය මේ විදිහට පෑන් එකට දාලා හොඳට තුනී කරගන්න ඕන පෑන් එක පුරාවටම. ඉතින් අපේ මේ තෝසේක හොඳට තුනීවට හදාගත්තොත් හොඳ ක්‍රිස්පි ගතියට හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මිශ්‍රණය පෑන් එකට දාගත්තට පස්සේ මේ උඩට තෙල් හෝ බටර් මේ වගේ දෙයක් චුට්ටක් ඉහගන්නත් ඕන. ඉතින් අපේ තෝසේකේ අඩිය කොටස ටිකක් කරවෙන ගානට ලිපෙන් තියාගන්න ඕන. ඒ විදිහට හදාගත්තාම මෙන්න මේ විදිහට ක්‍රිස්පියට තෝසේක එනවා වගේම අපිට හරි පහසුවෙන් පෑන් එකෙන් ගලව ගන්නත් පුළුවන්. ඉතින් දැන් මම රුලන් තෝසෙ ටික හදාගෙන ඉවරයි. මේ කෑම එක අපිට අවුරුද්දට අඩු බබාලට වගේම අවුරුද්දට වැඩි බබාලටත් දෙන්න පුළුවන් බර වැඩි වෙන රසවත් කෑම එකක් විදිහට හදාගන්න පුළුවන්. ඉතින් මම ඔයගලන්ට මුලදිම කිව්වනේ මේක අපිට විවිධ රසට හදාගන්න පුළුවන් කියලා. මේ තෝසෙ එක හදාගන්න වෙලාවේදී මේ මිශ්‍රණයට අපිට එළවලු එකතු කරගෙන එළවලු මස් මාළු වගේ දේවල් එකතු කරගෙන පෝෂණය වැඩි වෙන විදිහට රසය වැඩි වෙන විදිහට හදාගන්න පුළුවන්. ඉතින් සැරගතියට ආසායට මේකට අපිට පුළුවන් අපේ මිශ්‍රණය හදාගන්න වෙලාවේදී මිරිස් කුඩු චුට්ටක් වගේ එකතු කරගත්තොත් අපිට මේකෙන් සැරගතිය තියෙන තෝස ටිකක් හදාගන්න පුළුවන්. ඒ වගේම මේ තෝස එකට අපිට චීස් එකතු කරගන්න පුළුවන්, බිත්තර එකතු කරගන්න පුළුවන්, මේ වගේ දේවල් එකතු කරගෙන තවත් රසය වෙනස් විදියට හදාගන්නත් පුළුවන්. තෝස එක අපි අවුරුද්දට අඩු බබෙක්ට දෙනවා නම් සාමාන්‍යයෙන් මාස 10 වගේ පහුණු බබාලට තමයි හදලා දෙන්න පුළුවන් වෙන්නේ. උදෑසන වේලකට රාත්‍රී වේලකට වගේ මේ විදිහට හදාගන්න රුලන් තෝස එකක් බබාලට දෙන්න හොඳයි. ඉතින් මේක හරිම අඩු අමුද්‍රව්‍ය ප්‍රමාණයකින් හදාගන්න කෑම එකක්. ඒ වගේම මේක හරි ක්‍රිස්පි ගතිය තෝස එක නිවෙනවත් එක්කම ටික ටික අඩු වෙනවා. ඒ නිසා චුට්ටක් රසණ ගතිය තියෙද්දි බබාලට කන්න දුන්නොත් ඒ ක්‍රිස්පි ගතියත් එක්කම පොඩ්ඩන්ට කන්න දෙන්න පුළුවන්. එහෙනම් ඔයගොල්ලොත් මෙන්න මේ රෙසිපි එක අහදලා බලන්න. අලුත් වීඩියෝ එකදී අපි එහෙනම් ආයෙ දවසක හම්බ වෙමු. හැමෝටම සුබ දවසක්.